විකුණන රට රැකගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. සමගි ජන බලවේගේ ජනාධිපතිවරු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මවතගම් ප්‍රදේශයේදී ඊයේ පැවැත්තුණා. ශ්‍රී ලාංකික සියලු දෙනාම ඉල්ලන ජනාධිපති තමයි 21 වෙනිදාට අපි පත් කරගන්න කියන එක මායි තම සතුරෙන් මතක් කරනවා. කුරුණෑගල වයඹ යන පැත්තට තමයි රට යන්නේ. එනම් මතක තියාගන්න, එදා මංගල රැලියෙන් අපි ආරම්භ කරේ කුරුණෑගල නගරේ. මම ඔබට කියනවා, අද මාවතගම නගරෙන් අපි ඒ දෙවැනි රැල්ල මේ වයඹින් ආරම්භ කළා අවසානයි කියන එක මම ඔබට කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම මේ දවස්වල කියනවා, ඔවුන්ට හැකියාවක් තියෙනවා කියලා ලංකාව විසින් කරගෙන යන ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල අලුතෙන් පටන් අරගෙන නැවතත් මේ වැඩේ ඉදිරියට අරගෙන යන. ඒ ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් ගිය සතිය ලංකාවට ආවා. ඇවිල්ලා බොහෝ දෙනා සමග සාකච්ඡා කරලා සිකුරාද යනකොට අපිටත් වෙච්ච දේ කිව්වා. ඔවුන්ට විශ්වාස කරගන්නවත් බැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායම ඔවුන්ට කියපු දේ කියලා. එතකොට ඔවුන් අපෙන් අහනවා, අඩුම ගානේ මේ ණය ප්‍රතිව්‍යුහත කිරීමේ මූලික දේවල් දන්නේ නැති කණ්ඩායමක්ද මේ තියෙන වැඩපිළිවෙලට විකල්ප වැඩකිවිලක් ඉදිරිපත් කරන්න කියලා. මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ, මේ යන වැඩපිළිවෙල අවුල් කරගත්තොත් 2022 රට වැටිච්ච තැනට වඩා නරක තැනකට මේ රට වැටෙනවා කියලා. මට සහෝදරයෙක් කතා කරලා කිව්වා, ඉන්දියාවෙන් කට්ටණි වගේක් ඇවිල්ලා ඉඳලා තිනවා අපේ ওই තරම් කරන නායකයෙකුට දවස් දෙකක් යාගයක් කරලා තිනවා. මං නම කියන්නේ නැහැ, මෙතන නම කිව්වම ප්‍රශ්නයක්. එයාගේ ගෙදර යාගේ ඉවරුනාම පොල් ගෙඩියක් අරන් ගහලා බූසාරිය කිව්වලු, වැඩේ හරියන්නේ නැහැ බඩු බනිස්. අනුර පරාදයි. කට්ට නිකන් කරලා නෙමෙයි, ඉන්දියාවෙන් නෙමෙයි, තූත්තුකුඩියෙන් නෙමෙයි, පකිස්තන්යෙන් ගෙනල්ලා කෙරුවත් අනුර පරාදයි ලබන 22 වෙනිදා මතක තියාගන්න. අනුර කුමාර දිසානායක උතුරට ගිහිල්ලා කියනවා, දකුණේ අය මාව දිනවනවා, ඒක නිසා උතුරෝ එයාට ඡන්ද දෙන්නලු. දවල් හීන. මම කියන්න කැමති, මුළු රටම එකට එකතු වෙලා සිටිනවා. සාමාන්‍ය ජනතාවට සලකන පොඩි මිනිහා රකින ඒ රජය බිහි කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. නැවතත් වරක් මේ රටේ ග්‍රාමීය ජනතාවට, නාගරික ජනතාවට ගෙවල් හදන ගම්මුදා යුගය අපි බිහි කරනවා. හැබැයි මතක තබා ගන්න, සහනාධාර මතම යැපෙන සමාජයක් අපි නිර්මාණය කරන්නේ නැහැ. දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. හැම දුප්පත් පවුලකටම මාසකට 20,000 ගානේ ලබා දෙනවා මාස 24. හැබැයි ඒ මාස 24 තුල අපි ලබා දෙන මූල්‍ය පැකේජයේ හරහා දුප්පත්කමින් මිදෙන්නට ඕන, සුසත්ත්වින් නැගී සිටින්නට ඕන. මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා අපේ රටේ දුප්පත්කමින් පෙළෙන ජනතාව ඒ දුප්පත්කමින් මුදවනවාමයි කියන එක මම මේ අවස්ථාවේ. මේ අතර හලාවත නගරයේදී අද පස්වරුවේ පැවතු ජනරැලියේදී සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. මිනිසුන් අතරින් පහු නැති නිතතින් ජය ජය වේවා සමටම සතර දැසින්. එක්සත් ජාතික පක්ෂයේ නියම අයිතිකාරෝ ඉන්නේ මේ සමග ජන බලවේගය ඇස්සේ. අපි ගාව තමයි මේ රට ඉන්න හොඳම ටීම් එක ඉන්නේ. අපේ තමයි හොඳම නායකයා ඉන්නේ. යකෝ මේ රට බංකොලොත් කරපුන් ටික කියනවා උන් තමයි හොඳම කණ්ඩායම කියලා. ඒත් අනිත් කණ්ඩායම කවුද? මේ අය කියනවා ඒගොල්ලෝ නැත්තම් මෙරට කරන්න බැහැ කියලා. අපි ඒගොල්ලන්ට කියනවා සැප්තැම්බර් 21 අපි කරලත් පෙන්නනවා පොරු ටික ගෙනල්ලා මේ රටේ නීතියට අනුව හිරගෙදරට දාලා උන් හොරගම් කරපු සල්ලි ටික නැවත තමුන් ආසලට ලබා දෙනවා කියන එක විශේෂයෙන් තමුන් ආසට මතක් කරනවා මේ අවස්ථාවේදී. අනුර කුමාර දිසානායකත් ලැජ්ජයි. මහ ලොකුවට සමාජවාදය ගැන කතා කර කර රනිල් වික්‍රමසිංහත් එක්ක මේ දේශපාලන ඩීල් එක ගහන්නේ රට ගොඩ ගන්න නෙවෙයි, ඒගොල්ලොන්ට ගොඩ එන්න. පාස්කු ප්‍රහාරයට වග කිව යුතු ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡයන්, මහමොලකරුවන් අපි අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවා පමණක් නෙවෙයි, ඒ මහමොලකරුවන්ට නීතිය යටතේ ලබා දිය යුතු ලොකුම දඬුවම ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.
දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් කිව්වා පාස්කු ප්‍රහාරයට ඒ සුළුමුළු හොයන්නට සාධාරණත්වයක් ඉෂ්ට කරනවායි කියලා. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරෙත් නැහැ. අපිට අහන්න තියෙන්නේ ඇයි සත්‍ය වසන් කරන්න කටයුතු කරේ? අපේ රටේ ලක්ෂ 220ක් ජනතාව මගේම පවුලේ සමාජිකින් හැටියට සලකලා ඔබේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නේ බවට පත් කරලා අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර සපයනවා විසඳුම් ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ටෙලිෆෝනයට ජය වේවා, සමගි ජන බලවේගයට ජය වේවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.